Lak Derana පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. අපි දන්නවා වර්තමාන රජය ත්‍රස්ත විරෝධී පනතක් කඩිමුඩියේ ගේන්න උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි මේ ත්‍රස්ත විරෝධී පනත ගේන්නේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධවද? එහෙම නැත්නම් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධවද? එහෙම නැත්නම් රජයේ ආරක්ෂාව තරකිරීමේ අරමුණු ඇතිවද කියන ප්‍රශ්නය අපිට බොහොම පැහැදිලිවම තියෙනවා. මේ ත්‍රස්ත විරෝධී පනතට මුවා වෙලා අපිට පේනවා සියලු වෘත්තීය සමිති මර්ධනය කරන්න, සියලු ජන අරගල මර්ධනය කරන්න, සියලු වෘත්තීය අයිතිවාසිකම් මර්ධනය කරන්න කටයුතු කරනවා කියන කාරණේ. ඒ පනතේ බොහොම පැහැදිලිවම තියෙනවා යම් අත්‍යවශ්‍ය සේවාවකට හෝ සැපයීමකට හෝ යම් අත්‍යවශ්‍ය සේවාව හෝ සැපයීම සමග සම්බන්ධ යම් තීරණාත්මක යටිතල පහසුවමකට හෝ ප්‍රවාහන පහසුවමකට බරපතල බාධා ඇති කිරීම හෝ අලාභ හානි සිදු කිරීම හෝ ඒ සඳහා මැදිහත් වීම කියන කාරණේ. ඒතර ඒකෙදි බොහොම පැහැදිලිවම තියෙනවා මේ සියලුම වෘත්තීය අයිතිවාසිකම් සියලුම ජන අරගල වලට ඉඩ අවහිරකරන්න මේ ත්‍රස්ත පනත පාවිච්චි කරන්න ලෑස්තිනෝ කියන එක. ඒ වගේම මහජනතාවගේ හෝ යම් කොටසක සෞඛ්‍ය සහ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කිරීම. මේකෙන් අපිට පේනවා කොටින්ම සෞඛ්‍ය අංශ පවා වෛද්‍යවරු හෙදියන් හෙද සහායක සේවා පවා ත්‍රස්ත පනතට යටපත් කරලා ඔවුන්ව බිය ගන්නලා ඔවුන්ට තියෙන වෘත්තීය අයිතිවාසිකම් මැඩපවත්වලා ඔවුන්ව තාඩණයට පීඩනයට ලක් කරන්න ත්‍රස්තවාදීන්සේ සලකලා කටයුතු කරන්න ගන්න අවස්ථාවක් තමයි මේ ත්‍රස්ත පනත මගින් රජය ගේන්න හදන්නේ ත්‍රස්ත විරෝධී පනත මගින්. ඉතින් ඒ නිසා අපිට පේනවා රජය කටයුතු කරමින් ඉන්නේ දැන් පවා වෘත්තීය අයිතිවාසිකම් වෘත්තීය අරගල වලට විරුද්ධව. අපි කියන්නේ මේ සෑම වෘත්තීය අරගලයක්ම සාධාරණයි කියලා. අසාධාරණ වෘත්තීය අරගලක් තියෙනවා. අදා අසාධාරණ වෘත්තීය සමිති මැදිහත් වීම අපි ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි ඒ වුණාට රජය පවතින නීති රාමුවෙන් පිට ගිහිල්ලා ත්‍රස්ත විරෝධී පනතක් භාවිතා කරලා මේ වෘත්තීය අරගල මර්ධනය කරන්න කටයුතු කරනවා නම් මම දන්නේ ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ඇතුළු සියලුම ජන අයිතීන් යටපත් කළා තමා මේ රජය ඉදිරියේදී තමන්ගේ පාලනය සිදු කරන්න කටයුතු කරන්න කියන එක බොහොම පැහැදිලි. ඒ වගේම අපිට පේනවා අපි ඊයේ පෙරේදා දැක්කා හරියට ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කරන්න ඕන අවස්ථාවල රජය කටයුතු කරන්නේ ඒව මගහැරලා. දැන් අපි දන්නවා පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයේ තාම අපිට මහමොළකරුවන් හොයාගන්න බැරි වුණා. අපි මේ සම්බන්ධව දිගින් දිගටම කතා කරා. මේ සිද්ධියේ බොහොම බලපතල කාර්යභාරයක් ඉෂ්ට කරපු සාරා ජස්මින් කියන කාන්තාවගේ මලසිරුරක් කොහෙන්වත් හම්බුනේ නැහැ. අඳුනා නොගත් මලසිරුරක් ඒ සයින්දු මරුදු ප්‍රහාරයේදී හමුුනේ නැහැ. මලසිරුරු විනාශ වෙන්න තරම් කුඩුපට්ටම් වෙන්න තරම් බෝම්බයක් එතන පත්තු වුණෙත් නැහැ. එතන මැරුණු අයගේ මලසිරුරු සියල්ලක්ම අඳුර ගන්න පුළුවන් මට්ටමේ තිබුණා. එතකොට වසර දෙකකට වැඩි කාලයක් ගත වුණාට පස්සේ දැන් කියනවා සාරා ජස්මින්ගේ DNA තුන්වෙනි පරීක්ෂණයෙන් පස්සේ සාරා ජස්මින් මිය ගියායි කියලා. එහෙම මලසිරුරක්වත් තිබුණේ නැහැ. එහෙම හඳුනාගත්තු කවුරුවත් එතන හිටියේ නැහැ මිය ගියා අතර. ඉතින් එහෙනම් කවුද මේ පාස්කු ප්‍රහාරය යටපත් කරන්න කියන එක පිළිබඳව අපිට දැන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි රජයට කියනවා මේ සම්බන්ධව විනිවිදභාවයෙන් කටයුතු කරන්න. මේවට සම්බන්ධ අය යටපත් කරන්න කටයුතු කරන වෙනුවට වෙන්න ඕනේ මේකේ සැබෑ මහමොළකරුවන් හඳුනා ගැනීමට කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒක ජනාධිපතිතුමාගේත් සෞඛ්‍යයට හොඳයි. මොකද
අපි දන්නවා පාස්කු ප්‍රහාරයේ කාගේ උමනාවක් මටද සිදුුනේ කියලා. පාස්කු ප්‍රහාරයේ සැලසුම් කරේ කාට බලයට ගන්නද කියන එක අපි බොහොම පැහැදිලිවම දන්නවා. එතකොට ජනාධිපතිතුමා හිටිය අගමැතිවරයා විදියට අගමැතිවරයාට ආරක්ෂාව සම්බන්ධව බලයක් නැහැ කියලා අපි ඒ වෙලාවෙත් කිව්වා. එතුමාට ඒ බලසාව සම්බන්ධ කරගත්තේ නැහැ කියලා. හැබැයි දැන් ජනාධිපතිවරයාගේ යුතුකමක් තියෙනවා පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමුලකරුවන් අඳුනා ගැනීම. ඒ නිසා මේවා යටපත් කරන්න ඉඩ තියන්නේ නැතුව පැහැදිලිවම පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමුලකරුවන් අඳුනා ගැනීම කඩිනමින් සිදුවිය යුතුයි. මං හිතන්නේ මිය ගියාට ජීවිත හානි වුණු, ඒ වගේම ආබාධිත වුණු ඒ සියලු දෙනාගේම බලාපොරොත්තුව සැබෑ පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් අඳුනා ගැනීම. මේක කාලයේ වෙලිතලාවට යට වෙලා යන්න ඉඩ තියෙනවා. මේ විදිහට පරීක්ෂණ සිද්ධ වෙනවා නම් තුන්වෙනි DNA පරීක්ෂණයෙන් එකපාරටම සාරා ජස්මින්ගේ DNA මතුවෙන්න විදිහක් නැහැ. එහෙම මලසිරුවක්වත් තිබුණ නැහැ. ඒ නිසා පැහැදිලිවම රජයට කියනවා මේව යටපත් කරන්න කටයුතු කරන්නේ නැතුව, කාගේ කාගේ උමනාවන් වලට කටයුතු කරන්නේ නැතුව රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්න මේ පරීක්ෂණ පැහැදිලිවම කරන්න කියලා. ඒ වගේම අපි දන්නවා මේ දිනවල ලොකු බිත්තර කලබලයක් මේ රටේ තියෙනවා. මේ රටේ බිත්තර වලින් ස්වයං පෝෂිත වුණු රටක්. විශේෂයෙන්ම අපේ කුරුණෑල දිස්ත්‍රික්කයේ අපේ බිංගිරිය, කුලියාපිටිය, පඬුවස්නෝර, හෙට්ටිපොළ මේ ප්‍රදේශවල විශාල වශයෙන් බිත්තර ගොවිපළවල් කරපු, ජීවිකාව කරපු විශාල පිරිසක් හිටියා. අද එකෙන් භාගයට භාගයක් ඒ කර්මාන්තයෙන් ඉවත් වෙනවා. මේ කර්මාන්තයෙන් මෙයා ඉවත් වුණේ වෙන මුකුත් හින්දා නෙමෙයි, මේ රජය ගත්ත වැරදි තීන්දුව තීරණ නිසා තමයි ඒ කර්මාන්තවලින් ඒ පිරිස ඉවත් වුණේ. ඒතොර බිත්තර හිගයක් අපි දන්නවා තියෙනවා. හැබැයි නමුත් මේ කර්මාන්තය නැවත නගා සිටුවීම තමයි වැදගත් වෙන්නේ. ඒ කර්මාන්තය නැවත නගා සිටුවීමට රජයේ ශක්තියක් සහයෝගයක් දෙනවා වෙනුවට බිත්තර දිගින් දිගටම රට තුළට ආනායනය කිරීම තුළින් වෙන්නේ කර්මාන්තය තියෙන තත්ත්වෙනුත් පල්ලෙහාට යනවා. තියෙන කර්මාන්තයේ ඉන්න දැන්ට ඉන්න කර්මාන්ත කරුණුත් මේ ශේෂ්ත්‍රයෙන් ඈත් වෙනවා. මේ හා සම්බන්ධ විශාල පිරිසක් වක්‍රහා සුජුර කියාවල නිරත වෙලා තියෙනවා. බිත්තරේ නිෂ්පාදනයනකොට ගොවියටත් හොඳ මිලක් ලැබෙනවා. බඩේරුගු වගේ මේ දේවල් විශාල වශයෙන් පාවිච්චි කරනවා. අපි දන්නවා රටේ විශාල බඩේරුගු ප්‍රමාණයක් නිෂ්පාදනයේදීකින් 99%ක්ම ගත්තේ මේ කුකුල් ගොවිපළ කර්මාන්තයට. ඉතින් මේ චක්‍රය අද කඩා වැටිලා තියෙනවා. රජයේ දිගින් දිගටම අපිට පේනවා බිත්තර ඉන්දියාවෙන් ගේන්න කටයුතු කරනවා. ඒ ඇයට වාසි ඇති, මේවට සම්බන්ධ මැති අමතුරුන්ට මේ වගේ වාසි ඇති. ඉන්දියාවේ නිෂ්පාදන වියදම ඉතාම අඩුයි. ඉන්දියාව අපි දන්න විදිහට රුපියල් 20-22 බිත්තරේ ලංකාවට ගේන්න පුළුවන්. ඒතකොට අපි මොකද්ද කරන්න ඕනේ? අපේ කර්මාන්තයත් කඩා වැටෙන විදිහට 20-22 බිත්තර ගෙනල්ලා 35 බිත්තර විකුණන එක නෙමෙයි, අපේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගන්දතු තීඳු තීරණ ගැනීම, අධික නිෂ්පාදන පියවරය අඩු කිරීමට කටයුතු කිරීම, අලුතෙන් නැවත මේ ශේෂ්ත්‍රයට එකතු වෙන්න ඕන, එහෙම නැත්නම් පහුගිය කාලේ ගොවිපළවල් වලින් ඈත්තුණු ඒ ගොවියෝ නැවත බිත්තර නිෂ්පාදනයට සම්බන්ධ කරන්න පුළුවන් ශක්තිය ලබා දීම, ඔවුන්ගේ දිරිගැන්වීම තමයි වෙන්න ඕනේ. එතකොට පුළුවන් අපිට මාස කිහිපයකින් බිත්තර වලින් නැවත සම්පෝෂණය වෙන්න. එහෙම නැත්නම් දිගින් දිගටම මේ විදිහට බිත්තර අපි ආනයනය කරන්න සිද්ධ වුණොත් අපිට සම්පූර්ණ බිත්තර අවශ්‍යතාවයම තව මාස 7-8ක් යනකොට පිටරටින් ගේන්න වෙයි. මොකද තියෙන කර්මාන්තය කඩා වැටෙනවා. මේක තේරෙන්නේ නැහැ මේ සමහර ඔලොමොට්ටල ඇමතිවරුන්ට. ඒ නිසා අපි විශේෂයෙන් රජයට කියනවා ගත යුතු නිවැරදි තීන්දුව తీරන ගන්න. එහෙම නැතුව මේ ප්ලාස්ටර් අලෝල මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න බෑ. මේ වගේ ජාවාරංකාරයෝ සහ සමහරු ලාභ ලබනවා. හැබැයි බිත්තර කර්මාන්තේ කඩා වැටෙනවා. පාරිභෝගිකයටත් බිත්තරයක් හොයාගන්න බැරි වෙනවා. ඒ වගේම සෞඛ්‍යයටත් අහිත කර, එහෙම නැත්නම් අපේ රටට අහිත කර රෝග ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම බේරෙන්න නම් රටේ බිත්තර කර්මාන්තේ නගා සිටුවීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග තමයි ගන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මේ දවස්වල හරියට කතා නිර්මාණය කරනවා. අච්චරක් ආණ්ඩුවට යනවා, මෙච්චරක් ආණ්ඩුවට යනවා, ඕන් ගියා මේන් ගියා කියලා. ඉතින් එහෙම සමගි ජන බලවේගයේ කවුරුවත් එහෙම යන්නේ නැහැ. අපි ආණ්ඩුවකට යනවා ඉතාලම කෙටි කාලයකින්. ඒ අපේ ආණ්ඩුවකට යන්නේ, සමගි ජන බලවේගයේ ආණ්ඩුවකට යන්නේ. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන්, පිරිසිදු පාලනයක් කරන්න පුළුවන්
ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් තමයි සමග ජන බලවේගය සහ සමග ජන සන්ධානය කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා ප්‍රචාරය කරමින් බොරු ප්‍රචාරය කරමින් විපක්ෂය දුර්වල කරන්න දරන උත්සාහයන් අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රටේ ජනතාවට රටට ගැළපෙන ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් සමග ජන බලවේගයේ ආණ්ඩුවක් අපි තාම කෙටි කාලයකින් නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් ඔබතුමාලා ඒක රාශි වෙන්න කියන එක මතක් කරනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.